ඉතින් අපි කිසිම තැනක නෑනි සංස්කෘතිය අල්ලා ගන්නවා, ආගම අල්ලා ගන්නවා, රට අල්ලා ගන්නවා, ಜಾති අල්ලා ගන්නවා. ඒකෙල්ලොල මේ වයින් කරන වයින් කිරිල්ල නිසා අපි හීන දීන තත්ත්වෙටපත් වෙනවා කියන කාටවත් තේරෙන්නේ නෑනි. මේ නෛර්යානික සද්ධර්මකින් එකඩ වෙන්න නිවන් දකින්න පුළුවන් මිනිස්සයා ඔය ಜಾති ආගමයි අල්ලන්න ගිය ගමන් වෙන මොකක්දෝ රකින්න පටන් ගන්නවා. ඉතින් ඔය 2005 1956 මේකට ඉස්සෙල්ලා ඒකවත් තිබුණේ නැහැ. 46 ඉස්සෙල්ලා නිදහසක්වත් තිබුණේ නැහැ. සුද්දට පාහර සුද්දට යට වෙලා හිටියේ. නිදහසෙන් පස්සේ කොච්චර දෝ කාලයක් ගියා මනුස්සයට කාටවත් අපි යට කරන්න බෑ. අපේ තියෙන මනුස්සකම මනුස්සකම තමයි. බුදුහාමුදුරුවෝයි මායි සමානයි මනුස්සකමයි. ආවෝ එහෙම හිතන්නවත් කැමති නැහැ. ප්‍රයෝජනේ සාගුවාට වාදී රොඩක් වගේ විසිකොල දාන එකයි තියෙන්නේ. ඉතින් මේ උපචිව මානවකේ අහන්නේ ස්වාමීන් වහන්සේ අන්නේ වගේ වැඩ ගන්නකම් හයියෙන් අල්ල ගන්න ඕන වුත් වැඩ ඉවරචිකම විසිකරන්න පුළුවන් වුත් අරමුණක් මට දෙන්නේ කියනවා. මං ඒක නිස්රේ කරගෙන නිස්රේ නොකරගෙන නිශ්චිත අනිශ්චිත දෙක හරහා ඒකට වෙන්නම් කියලා. ඉතින් මේක අහන්න මං හිතනවා පැහැදිලිවම මේ උපචිව මානවකයා සර්වඥාසික කමඨාන යන භාවනා කළා නෙවෙයි ගොඩාක් භාවනා අධ්‍යක්ෂින් තිබිලා තියෙනවා. මම නිකන් මේ අපේ පරිශද්ධයට ගැළපෙන්න සම්බන්ධ වීම සඳහා කියන්නේ අද ලියපු කමඨාන වාර්තා ටික ගත්තොත් සෑහෙන පිරිසක් හිටියා ආනාපානේ පසුබිම් කරගෙන අරමුණු කරගෙන භාවනා වඩන ගමන් ආනාපානේ සම්පූර්ණයෙන්ම ගෙවිලා හිත බොහොම සාන්ත තත්යකට එහෙම නැත්තම් ඒකෝදි භාවයට හිස් තැනකටපත් වෙච්ච බව සැකෙන් නමුත් වාර්තා කරපු 3-4 දෙනෙක් හිටියා. මෙතන එහෙම කෙනෙකුට හිතා ගන්න පුළුවන් වෙයි මේ මොකද්ද මේ කියන්නේ කියලා. ආනාපානිය අපිට උදව් වෙනවා හිත සතිය පිහිටවීමට. ඊට පස්සේ ආනාපානිය මේ දීර්ඝ ආනාපානිය මේ කෙටි ආනාපානිය මේ සබ්බකාය කියලා බලනකොට ඒක හිමීට නැතිලා යනවා. එතන ආනාපානයයි සතිය කියන්නේ ආනාපානයයි සමාධිය කියන්නේ ආනාපානයයි භාවනා කියන එක නේද හිතනවා අපි අපේ මෙච්චර උදව් කරපු ආනාපානේ අමාරියෙන් හොයාගත්ත ආනාපානේ නැති වෙනවා කියලා ඒගොල්ලෝ බොහොම ලොකු සැකයකට පත් වෙනවා. දැන් මේ මම මේ කියන කතාව මේට අවුරුදු 30කට විතර ඉස්සර බැලුවා නම් කිසිම තැනක කිසි කෙනෙක් කියලා දෙන්නේ නැහැ. මං හිතන 79 හරි 80 හරි මම කියන්නේ ඉල්ලඹ. ඒ දවසවල මේ කොල්ල භාවනා කරන තියා හාමුදුරුවත් භාවනා කරන නැති කාලයක්. මම මේ ගිනියන්නේ අමතකලේ ඕගොල්ලන්ගේ 79 80 වෙන පුතේකට. මං යනකොට නිල්ලඹ ඉන්නේ සුද්ධෝ විතරයි. හැබැයි මට ජොලි වැඩි. يعني සුද්ධොත් එක භාවනා කරන අපි සාමාන්‍යයෙන් දැන් උනා සුදු හාමුදුරුවට බුදු හාමුදුරන්ට එහා තියලානේ සලකන්නේ. සුදු හාමුදුරන්ට දානයක් එහෙම දුන්නා නම් ඒ වෙලාවෙම තැහැකි ඉංග්‍රීසි අම්බේනවා කියලා ඉතින් මා සුද්දුත් එක බලනවා ආදී ආඩම්බරය බෑ මට ඇච්චරයි ඉංග්‍රීසි ඇච්චර බෑ ටිකක් සාමාන්‍ය සුද්දෙන් මරා ගන්න සයිස් එකට පුළුවන් ඉන් එහාට බෑ ඉතින් එහෙම ඉඳද්දි මේ කට්ටිය භාවනා කරන ඒගොල්ලෝ කතා කරන මම කළු එක මන් දන්නේ මං ඉතින් ගලක් උඩ ඉඳගෙන භාවනා කරනවා ඒ එතන උගන්නන එක්කන එදා පැවිදි වෙච්ච කෙනෙක් ජර්මන් කාරේ ආලෝක හමුදු කියලා මයි ළඟට ඇවිල්ලා ගොඩින් වන්ත යනකොට කිව්වා මේ ලංකාවෙන් අපි කවුරු හරි ඉන්නවා නම් පුළුවන් තරම් සලකන්න කියලා. ඔයා විතරයි මේ මුළු පරිශ්‍රයේ මේ ඉන්නේ. මට සන්තෝසයි මේ භාවනා කරන මේ කමටහන් දිල්ලක් මොකක්වත් සුද්ධ කිල්ල නැහැ. මොකද්ද කරන භාවනාව කියලා මට වසවිලියක් ආවා මට කියන්න තේරෙන්නේ නැහැ. අරමුණ මොකද්ද කියන්න තේරෙන්නේ නැහැ මොකක්වත් නැහැ. දැන් මම ඈත මෑත බලලා මං කොහොම හුස්ම ගන්න එක බලනවා ඒකේ. කරලම තිබුණේ මොනක්වත් දන්නේ නැහැ. ආ හොඳයි නේ. ඒ ඒක ෂොක්. දැන් මං හිතුවා මේ සමාව මතු කරලා දෙන්න ඉතින් එහෙම බලায়ිනකොට මොකද වෙන්නේ කිව්වා. මට තිබුණ රෙඩි අමාරුයි. මේ කොහොම කියන්නද මේක දැන් මේ. ඉතින් මං කිව්වා මෙහෙම ටිකක් වෙලා හිනකොට නිින්ද යන ගතියක් නෝ. හරි වටිනවනේ කියලා මී යකා කියනවා. දැන් මං දන්නවා සුද්දමාව වන්දනවයි කියලා. ඒ එයාට කියලා ගියේ මේ ඉමංගෝ මන් දන්නේ බිල්ල නිකන් සාක්කුවේ දාගෙන භාවනාව යනවා නැගිටට පස්සේ තේරෙනවා බෙල්ලේ අමාරුයි මොයි මේ දි මං ඇස්වාගෙන ඉන්න නිසා මට ඉතින් අනික් කාටවත් පේන්නේ නැහැ කියලා භාවනා කරනට
දිවද්දෙක් කරන බෙල්ලත් කරේ දාගෙන ඉතින් ඒ මනුස්සයා ඉන්නේ ඒ ලෝකෙනේ ඉතින් බාගෙන ඉන්න කරන් තේරෙන්නේ ඉතින් මං හිතුවෙත් එහෙම තමයි. සුද්ධ කතාවල කියනවා ඒක හරි වටනවා කියලා. මං හිමීට ෂේප් වුණා ප්‍රශ්න දෙකයි උත්තර දෙකම මට ලකුණු ලැබුණා. මං දන්න දෙකම වැරදි කියලා. මට අහන බණ තේරෙන්නේ නැහැ. මං ඉතින් ඔක කිව්වේ නැහැ කාටවත් කරව බණ හිටිය. කියන්න කෙනෙක් නැහැ. මෙහෙම කතා කරන්න ගේදක් තිබුණ නැහැ. ඊට පස්සේ අවුරුද්දකට දෙකකට පස්සේ ඥාන රාම ස්වාමීන් වහන්සේගේ සත්ත්වවිසුද්ධි සහ විදර්ශනා ඥාන කියන පොතේ කවුරක්වත් නැහැ ගුරුවරයෙක් මොකුත් නැහැ අහම්බෙන් මට පොත අහම්බෙලා මම මේක කියුවා. කියුණුට ලොකු ස්වාමීන් වහන්සේ කියනවා හුස්මේ ඉස්සල්ලාම ගොරෝසු අවස්ථාව හම්බෙනවා. ඊට පස්සේ මධ්‍යම අවස්ථාව හම්බෙනවා. තුන්වෙනි අවස්ථාව වෙනකොට තේරෙන්නේ නැහැ. භාවනා දියුණු වෙන්න දියුණු වෙන්න අරමුණු තුනී වෙනවා. ගොරෝසු ආනාපානෙ ඕලාරික ආනාපානෙ සුඛම ආනාපානෙ සූක්ෂම ආනාපානෙ සුඛමතර ආනාපානෙ නොතේරෙන මට්ටමේ ආනාපානෙ. දැම්මට මේකත් අර සුද්ධ කීපෙක වගේ තුන්වෙනි කාරණාව ආනපන නොපෙන්නේක හොඳයි. ඉතින් කොහොමද මේක ප්‍රතිපදාවක් හදාගන්නේ? කොහොමද මේකෙන් ප්‍රතිපදාවක් හදාගන්නේ? කමක් නැහැ ඉතින් තේරෙන්නේ නැති නිසා ඔහේ ඉතින් කරගෙන කරගෙන ගියා. ගිහිල්ලි වල වෙලා මම පැවිදි වෙලා අපේ පැවිදි ශිෂ්‍යයන්ට විනය පොත කියලා දෙනකොට තුන්වෙනි පරාජිකාවේ එක තැනක මේ සිද්ධිය සම්බන්ධ වෙනවා. ඒක අමෝර සිද්ධියක්. ඒ සිද්ධියේදී උළු බේර ගන්න පුත්‍රජානංශය කරන්නේ ආනාපාන සති භාවනාව උගන්වන මේ සීළු අංග විකල ඔය අංජබජල් ඔක්කොම නැති වෙන භාවනාව ආනාපාන. අනික හැම භාවනාවකෙම උළු ක්‍රේල් වෙනවා. මොකක් හරි අංජබජල් යනවා. අදාළ උරුම කෙනාට ඒක හරියනවා. භාවනා ක්‍රම නරකක් නෙවෙයි. නමුත් මොකක් හරි විලෝපනයක් තියෙනවා. ආනාපානේ මොකක්වත් නැහැ. ඒකෙදි කතා කරලා කියනවා ආනාපානේ දියුණු වෙනවා නම් සතිය දියුණු වෙනවා නම් එන්නේ ආනාපානේ ගෙවෙනවා එන්නේ ආනාපානේ නැති වෙනවා කියලා උදාහරණයකට දෙනවා. ගාන්ටාරයකට ගැහුවට පස්සේ ඒක සද්දේ ඉවර වෙනකන් ආණ්ඩේ කියලා. අපි පල්ලියේ ගාන්ටාර ගන්න පන්සලේ ගාන්ටාර ගන්නව දන්නවනේ. ඒ ගාන්ටාර සද්දේ ඉවරනකන් ආණ්ඩේ කියලා තියෙනද පාත්‍රය තියෙනද? ඕම් බලන්න අපේ කොල්ලගේ වැඩ. ගහපි එක. දවසරයක් කරනකොට එමීට මයික් එක ලං කරන්න. දෙවෙනි සැරේ වැඩි වෙලාවක් අහන්න පුළුවන් ඔය කියලා අදහසක් ආවේ නැද්ද? ඉස්ලට වැඩිය ඒ එකක් මේ කොල්ලට පුරුදු වෙන නිසා ඌගේ පුරුදු ගැති නිසාත් හරි ගියා. දෙක දැන් යන්නේ අහන්නනේ ගෙවෙන හැටි බලන්නනේ. එතකොට වැඩි වෙලාවක් පේනවා. ඉතින් අපි සතිපාසලේ පැයකමාරක් ඇතුළත පොඩි ළමයින්ට මේක කරලා පෙන්නනවා. පුතේ සද්දේ අහලා ඉවර වෙන හැටි බලපන්.